හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ලබන 30වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළා. අද පස්වරු 2:10ට පමණ රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා අත්අඩංගුවටගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් සල්නි පෙරේරා මහත්මියට දැනුම් දුන්නා. ඔවුන් අධිකරණයෙන් ඉල්ලා සිටියේ රාජිත සේනාරත්න මහතා අපමත මුදා හැරිය හොත් පරීක්ෂණ වලට බාධාවක් විය හැකි බැවින් ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි. ඒ අනුව අත්අඩංගුවටගත් රාජිත සේනාරත්න මහතාගේ තත්ත්වය නිරීක්ෂණය කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් සල්නි පෙරේරා මහත්මිය අද පස්වරුවේ නාරාහෙම්පිට පෞද්ගලික රෝහලට පැමිණියා. මන්ත්‍රීවරයා රක්ෂිත බන්ධනාගාර ගත කළ අතිරේක මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ මන්ත්‍රීවරයා බන්ධනාගාර නිලධාරීන් භාරයට පත් කර ප්‍රතිකාර ලබා දෙන ලෙසයි. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා රාජිත් සේනාරත්න මහතාගේ ඥාතීන්ද අද පෙරවරුවේ සිට වරින් වර රෝහලට පැමිණ මන්ත්‍රීවරයාගේ තත්ත්වය නිරීක්ෂණය කළා. මම නම් ඉතින් හැමදාම බේත් ගන්න මෙතනට තමයි එන්නේ. ඉතින් අද ආවෙත් මේක තමයි මේ බෙහෙතක් ගන්න ආවේ. ගිහිල්ලා එන්නම් ඇතුළට ගිහිල්ලා. මර යාළුවෝ බලන්න මේ. යාළුවෝත් ඉන්නවා ඉතින් යාළුවෝත් බලලා එනවා. කොහමද සෝදු? ඉන්නවා මහත්. පරණ මං ඉතින් මෙතන හිටපු ඩිරෙක්ටරේ. ඒ නිසා ආව බලලා යන්න කිව්වා. ජනාධිපතිවරණ ප්‍රචාර කටයුතු සිදු වූ කාල සීමාවේ සුදුවැයන් ප්‍රවෘත්ති සාකච්ඡාවට අදාළව වෛද්‍ය රාජිත් සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය 24 වනදා වරෙන්තු නිකුත් කළා.